ඊශ්‍රායලය සහ හමාස් ත්‍රස්තවාදීන් අතර ආරම්භ වෙලා තිබෙන යුද්ධය ගැන උනන්දුවක් තිබෙන ඕනෑම කෙනෙකුට මතුවෙන සුපුරුදු ප්‍රශ්නය තමයි මේ තරම් ප්‍රබල තාක්ෂණයක් තියෙන ලෝකයේ හොඳම බුද්ධි අංශය පිහිටලා තිබෙන ඊශ්‍රායලය වගේ රටකට තවමත් හමාස් ත්‍රස්තවාදී නායක යහියා සින්වර් අල්ලා ගන්නට බැරි උනේ ඇයි කියන ප්‍රශ්නය ලෝකෙ පුරාම මිනිසුන් මේ ප්‍රශ්නය නගනකොට ඒ ඉලක්ක වෙත යන්න අපහසු ඇයි කියන එක ලෝකයට හෙළි කරන්න ඊශ්‍රායල් හමුදා කටයුතු කළා. ඒ විතරක් නොවේ. ගාසා තීරයේ උතුරු ප්‍රදේශයට වගේම දකුණු ප්‍රදේශයටත් ගමන් කරන්නට පුළුවන් හමාස් ත්‍රස්තවාදීන්ගේ ප්‍රධාන ගමන් මාර්ගය වෙලා තිබුණු ප්‍රධාන උමන් මාර්ගයත් අත්පත් කරගන්න ඊශ්‍රායල් හමුදා සමත් වුණා. මේ හැමදේම ගැන විස්තර වගේම හමාස් කල්ලියේ අවසන් පුරුක් ටික විනාශ කරලා දාන්න ඊශ්‍රායල් විසින් නිර්මාණය කරපු අලුත්ම ඩ්‍රෝන යානයේ විස්තර ගැනත් මේ වීඩියෝවෙන් අපි කතා කරනවා. ඊශ්‍රායල් හමුදා විශ්වාස කරන විදිහට මේ වෙනකොට හමාස් ත්‍රස්තවාදී නායක යහියා සින්වර් හැංගිලා ඉන්නේ එයාගේ උපන් බිම උණු ගාසා තීරයේ කාන් යුනිස් නගරයේ අභ්‍යන්තර උමන් මාර්ගයකයි. නමුත් ඔහු දිනපතාම එහෙම නැත්නම් දින කිහිපයකට වරක් Taman සැඟවී සිටින ස්ථානය වෙනස් කරනවා කියන එකත් මෙවෙනකොට ඊශ්‍රායල් බුද්ධි අංශයට ලැබිලා තිබෙන ප්‍රබල තොරතුරක්. ඒ වගේම කාන් යුනිස් නගරය අත්පත් කර ගැනීමේ අතිශයින් දරුණු මෙහෙයුමක නිරත වෙලා ඉන්න ඊශ්‍රායල් හමුදාව සිර කඳපුරු වලින් සමන්විත විශේෂ උමන් මාර්ගයක් අත්පත් කරගන්නට සමත් වුණා. ඔක්තෝබර් 7 වෙනිදා ප්‍රහාරින් පස්සේ ඊශ්‍රායලෙන් අරගෙන ආපු ප්‍රාණ ඇපකරුවන් රඳවාගෙන ඉඳලා තියෙන්නේ මේ උමන් මාර්ගයේ කියලා කියන්න පුළුවන් සාක්ෂි ගොඩක් ඊශ්‍රායල් හමුදාවලට ලැබුණා. ඒ වගේම සින්වර් නිතරම සැඟවිලා ඉන්නේ මෙන්න මේ උමන් මාර්ගවල ප්‍රාණ ඇපකරුවන් වට කරගෙන ඔවුන් පලිහක් ලෙස යොදාගෙන කියන කාරණිය. මේ වෙනකොට ඊශ්‍රායල් හමුදා විශ්වාස කරනවා යහියා සින්වර් වගේම හමාස් ත්‍රස්තවාදී නායකයන්ගේ තවත් ප්‍රබල සමාජිකයන් කිහිප දෙනෙක්ම ඔහු සමග සැඟවි ඉන්නවා කියන බුද්ධි තොරතුරත් ඊශ්‍රායලෙට ලැබිලා තිබෙනවා. යම් හේකින් ඊශ්‍රායල් හමුදාවලට යහියා සින්වර් ඉන්න තැන හරියටම දැනගන්න පුළුවන් වුණත් ඔහු මිනිස් පලිහක් විදිහට තියාගෙන ඉන්න ප්‍රාණ අපකරුවන් නිසා ගුවන් ප්‍රහාරයක් එල්ල කරන එක ඊශ්‍රායලයට අපහසු කාරණයක්. මොකද ඔවුන්ගේ මේ මෙහෙයුමේ ප්‍රධාන අරමුණ තමයි ඔක්තෝබර් 7 වෙනිදා පැහැරගෙන ගිය යුදෙව්වන් නිරුපද්‍රිතව තමන්ගේ රට වෙත ආයමත් අරගෙන එන එක. සින්වර් කාන් යුනිස් නගරයේ ඉන්නවා කියන විශ්වාසය වගේම ඔහු ඊජිප්තුව වෙත පැනලා ගියාද කියන කාරණය ගැනත් මෙවෙනකොට ඊශ්‍රායල් බුද්ධි අංශ විමර්ශන පවත්වනවා. හමාස් කල්ලියේ ප්‍රබල දේශපාලන නායකයෙක් වන ඉස්මයිල් හනියේගේ සහයෙන් සින්වරට වෙනත් රටකට ගමන් කරන එක ඒ තරම් අසීරු දෙයක් නෙමෙයි කියන එක ඊශ්‍රායල් විශ්වාස කරනවා. ඉස්මයිල් හනියේ ජීවත් වෙන කටාර් රාජ්‍ය අපිට හඳුන්වන්නට පුළුවන් පැහැදිලිවම මුහුණු දෙකක් හිමි මැද පෙරදිග රටක් විදිහටයි. එක් පැත්තකින් ඊශ්‍රායල් සහ හමාස් කල්ලිය අතර සටන් විරාමයක් ඇති කරන්නට කටාර් රාජ්‍ය උත්සාහ කරනවා. වගේම හමාස් කල්ලියේ ප්‍රබල නායකයන්ට අවශ්‍ය රැකවරණිය ලබා දෙන්නත් ඔවුන් දෙවරක් සිතන්නේ නැහැ. තමන්ගේ රටට හිමි වෙලා තිබෙන තෙල් සම්පත නිසාම ලෝකයේ ධනවත්ම රටක් බවට පත් වෙලා ඉන්න කටාර් රාජ්‍ය අල් ජසීරා මාධ්‍ය ඒකකයට වැඩිපුරම සහය දක්වන්න රාජ්‍ය බවට පත් වෙලා තිබෙනවා. එක් පාර්ශ්වයකට පමණක් සහය දක්වමින් සිදු කරන මාධ්‍ය ආවරණය නිසා රටවල් බොහොමයක් අල් ජසීරා මාධ්‍ය ඒකකය මේ වෙනකොට තමන්ගේ රටවල් වලින් තහනම් කරන්නට කටයුතු කරලා තිබෙනවා. ඉතින් මේ තොරතුරුත් එක්ක කටාර් රාජ්‍ය තමන්ට ආවේනික ප්‍රතිපත්තියක කටයුතු කරනවා කියන එක බොහෝ දෙනෙක් විශ්වාස කරන දෙයක්. ආයිමත් කටාර් රාජ්‍යෙන් සින්වර් ගැන කතාවට ගියොත් සින්වර්ට මේ වෙනකොට ප්‍රධාන බලාපොරොත්තු තුනක් තිබෙනවා. පළවෙනි එක තමයි ඊශ්‍රායලෙන් තමන්ගේ ජීවිතය බේරගන්න එක. දෙවෙනි එක තමයි තමන්ගේ ත්‍රස්තවාදී කල්ලිය තවදුරටත් පවත්වාගෙන යන එක. ඒ වගේම තුන්වෙනි අරමුණ තමයි නුදුරු අනාගතයේ ගාසා තීරයේ පිහිටවන දේශපාලනමය සංවිධානයේ නායකත්වයක් උසුලන එක. නමුත් ඊශ්‍රායල් හමුදා මේ වෙනකොට තමන්ගේ ප්‍රබල මෙහෙයුම් දියත් කරමින් ඉන්නේ යහියා සින්වර්ගේ හිස සෙවීමේ අරමුණින් මිසක් ඔහු සිරගත කිරීමේ අරමුණින් නෙමෙයි කියන එක අපි දන්න දෙයක්. නැවතත් කාන් යුනිස් නගරයේ මෙහෙයුම් ගැන කතා කළොත් ඊශ්‍රායල් හමුදා පසුගිය සතියේ ඊශ්‍රායල් දේශ සීමාව පිහිටලා තිබෙන අතිශයින් වැදගත් උමන් මාර්ගයක් අනාවරණය කරගත්තා. මේ වෙනකොට මාර්ගය දිගින් කිලෝමීටර් 2කට ආසන්න වෙනවා. වඩාත්ම සුවිශේෂී කාරණිය තමයි
මේ උමන් මාර්ග තුලින් කෙනෙකුට උතුරු වගේම දකුණු ගාසා තීරයට පිවිසෙන්න පුළුවන් වෙන එක. ගැඹුරින් මීටර 20කට ආසන්න මේ උමන් මාර්ගය ඊශ්‍රායල් හමුදාවලට හිතා ගන්නටවත් බැරි විදිහේ ප්‍රහාර එල්ල කරන්න නිර්මාණය කරපු එකක් බව තහවුරු වුණා. පසුගිය සතියේ ඊශ්‍රායල් සොල්දාදුවන් 21 දිනක්ම එකම ස්ථානයකදී ඝාතනය කරන්නට පුළුවන් ප්‍රබල ප්‍රහාරය හමස් රස්තවාදීන් එල්ල කරලා තිබුණේ මේ උමන් මාර්ගයේ එක් සන්ධි ස්ථානයකදී. කොහොම වුණත් ආයිමත් මේ උමන් මාර්ගය ත්‍රස්තවාදීන්ට භාවිතා කරන්නට බැරි වෙන්න ගුවන් ප්‍රහාරයකින් විනාශ කරලා දාන්න ඊශ්‍රායල් හමුදා කටයුතු කළා. ඒ වගේම අපි කලින් කිව්වා වගේම හමාස් ත්‍රස්තවාදීන්ගේ ප්‍රධාන මෙහෙයුම් නගරය වන කාන් යුනිස් නගරයේ මෙහෙයුම් වලට අධිතාක්ෂණික නවීන ඩ්‍රෝන යානයක් භාවිතා කරන්නට ඊශ්‍රායලය මේ වෙනකොට කටයුතු කරමින් ඉන්නවා. මේ ඩ්‍රෝන යානය ඊශ්‍රායල් දශක දෙකක් තිස්සේ රහසිගතව නිර්මාණය කරපු එකක්. මේ ඩ්‍රෝන යානාවලින් හෙළන බෝම්බ වලින් ත්‍රස්තවාදීන් සමූල ඝාතනය වුණත් එහිදී යොදා ගන්නා අධිතාක්ෂණය නිසා ශබ්දයක් හෝ දුමක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම මේ ඩ්‍රෝන යානයකට ගෙන යන්න පුළුවන් උපරිම බර ටොන් 1ක් තරම් අතිශයින් විශාල අගයක්. ටොන් 1ක් තරම් බර බෝම්බ රැගෙන යන්න පුළුවන් ඩ්‍රෝන යානයකට කරන්න පුළුවන් විනාශය කොයිතරම්ද කියලා අපි හැමෝම දන්නවා. කාන් යුනිස් නගරයේ මෙහෙයුම් වලට මේ ඩ්‍රෝන යානය භාවිතා කිරීමේ මූලික අරමුණ වෙලා තිබෙන්නේ චලනීය වන ඉලක්කවලට බෝම්බ හෙලීමේ ප්‍රබල හැකියාවක් මේ ඩ්‍රෝන යානාව සතු වීමයි. මේ ඩ්‍රෝන යානා මෙහෙයවීම සිදු කරන්නේ දුරස්ථ පාලකයක් භාවිතයෙන්. ඒ වගේම ඩ්‍රෝන යානය භාවිතා කරන කෙනාට තමන්ගේ ඉලක්කය ගැන වගේම අවට පරිසරය ගැන පැහැදිලි අවබෝධයක් ලබා ගන්නට පුළුවන් පැහැදිලි වීඩියෝ සහ ඡායාරූප ලබා දීමේ හැකියාවක් මේ ඩ්‍රෝන යානාව සතුව පවතිනවා. ගාසා තීරයේ මේ ඩ්‍රෝන යානා භාවිතා කිරීමට පෙර ඊශ්‍රායලය විවිධාකාර යුදමය කටයුතු වලදී මිතාක්ෂණයේ භාවිතා කළා කියන චෝදනාව රටවල් බොහොමයක් එල්ල කළත් ඊශ්‍රායලය ඒ පිළිබඳව කිසිදු අදහසක් මෙවෙනකොට පළ කරලා නැහැ. නමුත් ගාසා තීරයේ අවසන් හමාස් කඳපුරු කිහිපය විනාශ කරලා දාන්න තමන්ගේ මේ අතිතාක්ෂණික ඩ්‍රෝන යානා භාවිතා කරනවා කියන කාරණය ඊශ්‍රායලය පැහැදිලිවම ප්‍රකාශ කරලා තිබෙනවා. ඒ වගේම ඊශ්‍රායල් හමුදා වගේම ලෝකයේ අනෙකුත් හමුදා සතුවක් තිබෙන තාක්ෂණින් සන්නද්ධ වැඩිම බරක් ඔසවාගෙන යාමේ හැකියාව තිබෙන මේ ඩ්‍රෝන යානය මාරාන්තික එකක් බව මුළු ලෝකයම පිළිගන්න කාරණයක්. තමන්ගේ ඉලක්කය පැහැදිලිවම ලබාගෙන ආලෝකයේ වේගින් ඉලක්කය වෙත ඇදියන ශබ්දයක් හෝ දුමක් නොමැති බෝම්බයක් ලෝකේ නිෂ්පාදනය කළ සහ සක්‍රීය යුද මෙහෙයුම් වලට යොදාගත් පළවෙනි රට බවට මේ වෙනකොට ඊශ්‍රායලයේ පත් වෙලා තිබෙනවා. ඉතින් වේගෙන් එහෙ මෙහෙ දුවන ත්‍රස්තවාදීන්ට හරියටම තිතටම එල්ල කරන මේ ප්‍රහාර ඊශ්‍රායලයේ බලාපොරොත්තු වෙන ජහග්‍රහණය ඔවුන් වෙත ඉක්මනින් ළඟා කර දෙයි කියන විශ්වාසය බොහෝ දෙනෙක් තුල තිබෙනවා. ඉතින් ඒ අපුරු ඩ්‍රෝන යානාවේ තුරුතුරුත් එක්කම අද වීඩියෝව මෙතනින් අවසන් වෙනවා. නැවතත් මෙවැනිම වීඩියෝකින් ඔබ හමු වෙනතුරු ඔබ සිළු දනටම සුබ දවසක්.